හමාස් සංවිධානය සමග එළඹෙන එකඟතාවයේ කුමක් වුවද රෆා ප්‍රදේශයේ ඉලක්ක කර ගනිමින් අනිවාර්යෙන් මෙහෙයුම් සිදු කරන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සටන් විරාමයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් හමාස් සංවිධානය සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලයේ කුමක් වුවද තමන් රෆා ප්‍රදේශයේ ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ආරම්භ කරන බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කර ඇත්තේ. දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් හා ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමෙන් කටයුතු සිදුවෙමින් පැවතියදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම ජාත්‍යන්තරයේ දැඩි මතභේදයට තුඩු දී තිබෙනවා. රෆා ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර කටයුතු කරන ලෙස ඇමරිකාව අනතුරු ඇඟවීමෙන් පසුව ඔහු මෙය නිවේදනය කිරීමද විශේෂත්වයක්. එමෙන්ම ඇමරිකා ජනාධිපතිවරයා ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාට සඳහන් කර ඇත්තේ රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ආරම්භ කිරීම සීමා ඉක්මවා යාමක් විය හැකි බවයි. මේ අතර ඇමරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගී වූ සිසුන් අත්වඩංගුවට ගැනීම නිව්යෝක් පොලිසිය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊශ්‍රායල් යුද මෙහෙයුම් වලට විරෝධය පළ කරමින් ඇමරිකාවේ විශ්වවිද්‍යාල රැසක උද්ඝෝෂණ ක්‍රියාත්මක වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම උද්ඝෝෂණ හේතුවෙන් විශ්වවිද්‍යාලයන්හි දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. කොලොම්බියා විශ්වවිද්‍යාලයේ විරෝධතාකරුවන්ට එම විරෝධතා අවසන් කිරීම සඳහා දින ලබා දීමත් සමග ඔවුන් විශ්වවිද්‍යාල ගොඩනැගිලි තමන් යටතට ගැනීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසිරුවා හැර ගොඩනැගිලි තුර දිස්න පිරිස් අත්වඩංගුවට ගැනීමට නිව්යෝක් පොලිසිය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.